හිටපු ජනාධිපතිතුමත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් මතක තියාගන්න අපි තරයම තරම් කළා මේ තයක් කල් අපි බලයට පත් වෙලා නැහැ. මේ මැතිවරණයෙන් අපි කැඩිලා ඉල්ලුවොත් නියත වශයෙන්ම පොදු සතුරා ජයග්‍රහණය කරනවා ඒකාන්තයි. මේකෙන් අපි පරදනවා කියන්නේ පළාත් සභා මැතිවරණෙත් ඒ ප්‍රතිඵල තමයි එන්නේ. ඊළඟට එන්නේ පාර්ලිමේන්තු මැතිවරණේ. ඒකටත් ඒ සෙල්ලම තමයි එන්නේ. මතක තියාගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරදින පළවෙනි හේතුව තමයි බිම්මට්ටමේ ගම්මට්ටමේ දෙවෙනි පෙළේ නායකයෝ බිහි කරේ නැහැ. මහින්ද මහත්තයා කොච්චර රටවටේ කෑ ගහගෙන ගියත් පක්ෂ හදනවා අරෝමයෝ කියලා ජීවිතේ පක්ෂයක් හදන්නේ නැහැ. කියන පක්ෂයට ජයග්‍රහණය කරන්න දෙන්නේ නැහැ. රටේ නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා. රටේ නීතිය සාධාරණයි කියනවා. බලන්න අද කුමාර් ගුණරත්නට තියෙන චෝදනාව මොකද්ද? හොර පාස්පෝර්ට් එක. විමල් වීරවංශ සහ පවුලට තියෙන්නේ මොකද්ද? ඒකත් තියෙන්නේ හොර පාස්පෝර්ට් එක. කුමාර ගුණරත්න හිරේ විමල් වීරවංශ පාර්ලිමේන්තුවේ දඟලන. මේ කියන සාධාරණ නීතිය මේකද? අද විමල් වීරවංශ අගමැතිතුමාට විරුද්ධව කතා කරන්නේ නැහැ. හිරේ වගේ කෑ ගැහුවා එදා දඟලපු විමල් වීරවංශ අද මොකද වෙලා තියෙන්නේ? ඔහු අද නිකන් කුස්පට්ටක් වෙලා ඉන්නවා.